අද රටේ ඇති වෙලා තියෙන තත්ත්වයට පවතින රජය තමයි වග කියන්න ඕනේ. ඉතාම පොහොසත් පෞල් ගණනාවක් මේ ක්‍රමයේ යටදී බිහි වෙලා තියෙනවා. තමුන්ට තියෙන වාහන ගණන එකපාරට කියන්නේ කියලා කිව්වොත් ඒක එකපාරට ගණන් කරලා කියන්න බෑ. රජයේ දේපළ මහජන මුදල් හොරකම් කරන්නේ නැති පාලනයක් ගොඩනගන්න අලුත් සිස්ටම් එකකට මේක ගෙනල්ලා සුන්දර රටක් කරමු අපිට නැති වුණත් මෙතනින් එහාට ඉන්න මේ පොඩි දරුවන්ට. පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා ඒගොල්ලන්ට මේ ශ්‍රවණාධාර උපකරණ ටිකක්වත් දෙන්න වෙයිද කියලා තමයි මට මුලින්ම අහන්න වෙන්නේ. මොකද මේ මහජනතාව කියන කිසි දෙයක් ඒගොල්ලන්ට ඇහෙන්නේ නැහැ. මේ වගේ රජයක් අපිට මේ රටට අවශ්‍ය නැහැ. මමත් ඇවිල්ලා 69 ලක්ෂයක්කින් කෙනෙක් තමයි. විශේෂයෙන්ම මේ තරුණ දරු පරම්පරාව වෙනුවෙන් අපි කැප කැප වෙන්න ඕන. මොකද මේ දුර්දාන්ත පාලනය දැන් අපි එකට තිත තියන්න ඕන. කරපු දූෂණ වංචා හොරකම් කරපු සියලු දේවල් මේ වෙලාවේ එළියට එන කාලය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මොන වැරද්දක් කරාටද අපි එහෙම දුක් විඳින්නේ? ඔබතුමන්ලගේ අනාගතය, ඔබතුමන්ලගේ දරු මුරුමුරන්ගේ අනාගතය ඔබතුමන්ලා හදලා ඉවරයි. ඒ අනාගතය අපිට නැහැ. මම ඉල්ලා සිටිනවා අපේ සියලුම තරුණ පරපුරකින්, ඒ වගේම අපේ සියලුම දෙනාගෙන් මේ මොරාල් එක කඩා ගන්න එපා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.